මම ආනාපාන සති භාවනාව පුරුදු කරමින් ඉන්නේ. ආනාපාන සති භාවනාවේදී මට ඇඟ නොදැනී ගිය අවස්ථාවල්වල කයේ තද ගති වගේ දැනෙනවා. ඒත් එක්කම ඊට පස්සේ ඒ දැනෙන අවස්ථාවත් එක්ක මේ ශරීරයේ මෙන්න මේ කොටසනේ දැනෙන්නේ කියන එක ඒ වගේ දෙයක් මෑතකදී ඉඳලා මට දැනෙන්න පටන්ගෙන තියෙනවා. ඒක නිසා මම දැන් විතරම මේ යම් යම් තැන්වල දැනෙන අර ධාතු ගුණ වගේ දේවල් ගැන විමසිල්ලෙන් ඉන්නවා. ඉතින් ඒකට මට දීර්ඝ වේලාවක් පර්යන්ති වාඩි වෙලා ඉන්නත් හැකියාව තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් මම මේකත් එක්ක දැන් කය සම්බන්ධයෙන් මේ ධාතු ගුණයක් නෙමේ තියෙන්නේ කියන එකත් එක්ක ඉඳීම තුළ මට ඉතාමත්ම සැහැල්ලුවක් සනීපයක් දැනෙනවා. ඒත් එක්ක විශාල ගොඩක් කලාට නිකන් ලොකු දුකක් වගේ දෙයක් මාව මට ඇති වෙනවා. ඉතින් එතකොට මම දැන් අතන ඉඳලා මං බලන්න යනවා මේ දුක ඇති වෙන මේ මට මේ දුක කියන මේ හැඟීම ඇති වෙන්න අර බේසිස් එක මුල්ුණ දේ මොකක්ද කියන එක දැන් මට ශරීරයේ දෙයක් නම් මේ ධාතු ගුණයක් කියලා හිතා ගන්න පුළුවන්. දැන් මෙතන මම මේකයි වෙන්නේ කියලා හිතන්න යනවා. ඉතින් එතකොට මම දැන් අර ඉන්න තැනින් මට එතකොට හුස්ම දැනෙන්නේ නැතුව මං අරගෙන වැඩියෙන් කල්පනා කරන්න යනවා. දැන් අද උදේ භාවනා කරන්න යනකොට මම මේකත් එක්ක අර දිට්ඨ දිත්තේ මත්තන් කියන ගාතාවත් එක්ක ඒක ගලපඬ වගේ හැදුවා. ඉතින් මේ වගේ එතකොට මම විදිහට දැන් මගේ භාවනාව තුළ මම මේ කරන දේ නිවැරදිද නැත්නම් මං ඇත්තටම නිකන් එතනින් අර පිට යෑමක්ද වෙන්නේ ඩීවියේෂන් එකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් මට හොඳයි. ඒ කියන්නේ දැන් ඊදර ආනාපාන සතියෙන් තමයි එකපාරටම ගොඩාක් කර තැම්පත් වෙන පැත්තකට යනවා. එහෙමයි. ෂණියෙන් යනවා. දැන් මගේ ප්‍රැක්ටිස් එකේ සාමාන්‍ය ওই විදියට නෙමෙයි. කියන්නේ අර මේක පොඩ්ඩක් අර කොහොම හොඳයි ඒක යන විදිය හරි. මේක අර හෝලිස්ටික් අර මේ සම්පූර්ණයෙන්ම මේ බැලන්ස් කරන එකක් වෙන්න ඕනේ. එහෙමයි. ඒක ඒතර එතනදී ඒක වැඩෙනවා හරි. තමන් අර මේ ගොඩාක් අර ඒක අර එහෙම වැඩෙනකොට විශේෂම අර ටිකක් යටට යනකොට අර අනුසේව එන්න පටන් ගන්නවා. ඒවල තමයි ඔය බය ගැතිය. හරි මොකක් හරි අර ඒ කල්පන වෙන්නිට තියෙන්නේ. ඒතර ඒව තුන වැඩි රැඳෙන්න යන්න එපා. ඒක අර අපි නියන් අර පොඩ්ඩක් කලතල චුට්ටක් වෙන තේරෙනකොට ටිකක් මඩ ටික කලතන පොඩ්ඩක් අයින් කරලා තියන්න. ඒක වැඩි යන්න එපා ඒක. ඒතර ඒක අතහැරලා සක්මන් කරලා හරි අර ඒ විදිහට මේ වැඩි ඒක ඔස්සේම දිගටම යන්න යන්න එපා. ඉතින් ඒ අතර ඊට පස්සේ බලන්න ඕනේ මේ අර දැන් අර මම එකයි මගේ එකම ගයිඩ් එකක් තමයි දැන් මෙහෙම හාමුදුරුවන්ගෙන් විතරක් අහන්න පුරුදු වෙන්න එපා. බුද්ධ වචනේ මේ පොඩ්ඩක් බලන්න ඕනේ. බුදුහාඳුරු ගුරුව කර යන්නේ පොතපත ළඟ තියාන පොඩ්ඩක් කියව. ඒ කියවන වැඩේ වෙන්න ඕනේ. ඒතර බුදුහාඳුරු මෙතන කිය මෙහෙම කියලා දුන්නා නේද කියලා අර ඒ අනුව අපි උන්වහන්සේව ගුරු කරගෙන යනවා නේද කියන එක බල බල පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරනවා නම් වටිනවා. ඉතින් සමාධිය වඩන්න අංග තියෙනවානේ බුදුහාඳුරේ කියලා තියෙනවා මේ ඉරියාපති භෝජන මතන්‍ය අර එහෙම තියෙනවා. ඒක ඉන්ද්‍රිය සංවර සීලය වලට ඊට පස්සේ ඉරියාපති භෝජන මතන්‍ය අර ඒ ටික අර ඒ ටික අපිට බලන්න පුළුවන්. ඉරියා ඉන්ද්‍රිය සංවර සීලය ඒක පැහැදිලි. අපි අරමුණු මග අරිනවා අපිව රාගය ද්වේෂය අවසන හරි මෝහය අවසන. ඉතින් ඒක ඇහ කන නාසය දිව ශරීරය මනසෙන් ඔය හයෙන්ම අපි ඒවා මග අරිනවා. ඒකට අපරහෙන් වගේ ඒ වගේ. එතකොට ඒකත් එක්ක ඒක සාමාන්‍යයෙන් අපි ඒක වඩනවත් එක්කම තමයි ඉරියාපතිය ඉරියව්වල අතීතය අනාගත චිතයවන් නැතුව වර්තමානයේ තියාගෙන ඒ කයට ඒකෙන් ටොයිලට් එකට යනකොට එනකොට අන්න ඒ ටික ඒව වඩන්න ඕනේ. ඒකත් අපිට හිත දියුණු කරන්න කරගන්න ඕනේ පුරුද්දක්. ඊට පස්සේ භෝජන මත අනු ආහාර දානේ හැම මේ රස ගන්න නැතුව ළුවන්ත ඒක රසයේ ඒකේ වෙලාවට ඒ වගේ ඇඟට අවශ්‍ය ප්‍රමාණයට උයි රසයේ පරිස්සම් වෙන්න ඕනේ. ඒක පොඩි පහ එකක් නෙමෙයි. බුදුහාඳුරෝ ලොකුම නීති කඩනයක් දාන්න ගියා පාරජික හැටියට ඔය දානි සම්බන්ධ. එතකොට ඒක ප්‍රායෝගික නැති ඉඳ තමයි ප්‍රතිවික්ෂා ක්‍රමයේ දැම්මේ. දැන් ඔය ඕවා තමයි සාමාන්‍යයෙන් ඕවා මිශ්‍රම් කරන්න ඕනේ. අරක වැඩි අර ඩිස්ටර්බ් වෙන මට්ටමට කරන්න යන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. ඒක ප්‍රමාණිතේම කරලා අර අනිත්‍ය මෙනී කරන එක සක්මනේ එහෙම බුද්ධ වචනේ මේ අපි මෙහෙම අහලා අපිට ඕන විදියට නෙමෙයි කියන විදියට ඒ හේතුඵල කයනම් කයේ කයම් පුරාණං කම්ම කයම් පුරාණ කර්ම වලින් හටගෙන තියෙන හැටි කය ඒ කර්ම අනිත්‍ය නම් රූපේ අනිත්‍යටපත් වෙන හැටි අර ඒ බුදුහාඳුරේ කියන මෙනී කරන කොටස් ටික අරන් මෙනී කරනවා නම් වටිනවා.
තොර හැම වෙලේම මෙනී කරලා ඒ ප්‍රඥාවෙන් වාසය කරන්න පුරුදු වෙන එක ওই භාවනාව දිගටම ප්‍රයෝජන. ඒක පරිස්සම්. එහෙමයි ස්වාමී. සේතර ස්වාමීන් වහන්සේ දැන් එතන අර දැනීමත් එක්ක දැන් කය දැනීමත් එක්ක සංඥාවත් එක්ක විඥානය ඇතිවීමත් එක්ක තමයි මේ ශාරීරික කොටස ඇති වෙන්නේ කියන එකත් එක්ක ඒ සම්බන්ධයෙන් ඒ දිගටම ඒ විදිහට කල්පනා කිරීම සුදුසුද? සුදුසු කියන්නේ ඕක ඒතර ගොරෝසුව Tamanට වැටහි මෙනවා. ඒක අර වෙනස් වෙන හැටි අනිත්‍යටපත් වෙන හැටි. ඒක හැබැයි ගොරෝසු කියලා මතක තියාගන්න. ඒක තාම ඒතර තාම අපි අර ඇඟට මේ කාම ලෝකෙට සම්මීප වෙලා තමයි මේ මෙනී කිරීම කරන්නේ. ඉතින් ඒක සමහර ප්‍රායෝගිකව උදව් වෙන්න පුළුවන්. හැබැයි ගැඹුරකට යන්න ඒක සමහර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.